ஸ்ரத்தா புத்தி சம்பன் வாசனாவந்த் பிங்கொத்துனி பிங்கொத்தியினி பன்னி பிட்டிய பிரகதி மாவத்தே அங்க தேசிய பனஸ் நவய ஸ்வர்ண மதுராகி சப்தாகாரே நிஷ்பாதனே கருண் லபனே தஹம் விருந்து சீடி தட்டியட்ட அதமா மாத்ருகா கரகத்தே அசம்பதானு ஜாதகை ஏ காயனா கரன்னட மத்தேன் அபி துனுருவன் சரணயம். பத்மய வந்திமிங் சமனொல கந்தே பின்பர் விருந்து தஹம் பனகயன் சேசிப்பியானனிங் அவசர் அமமித் கருணா குண கந்தலோ தலையட விஹிது விஹிது நிமனத்தி தம் சயுரு தெரே நவனம திமி சாது சாது நவலோ சத் ஏதி பவதன பியே கரு மட கொடக கிலி சிவங்கர ததாகத ஹிமி தேசுவா சிரிதஹம் ரலி பின்பர கரமிங் தம்ப திவ சாஹேல திவ தஹம் வலா துன்பிட கய வெந்த கண்ணிமி சிசில் சுலன் ரலக் வேலா மதி மிங் தஹம் ரசய ரஜ சம்பத் அதர அனி ஹரி சத்துட்டிங் பிட்டவகியா எல்லி கென சியுரு கொனி இமவன் சங்க பர புரவெத் எதி கெருவட்ட தஹம் வலா மம சங்க ருவனட்ட வந்தி நிமி சியுரே ரலி போட்டக் வேலா சவிகென லோகெட்ட யாமக கியா தென்ன வேசென்னி கவியட்ட அதிபதி சுரத்தெஹி வீணாவகி நதவென்னி அரபெர பனபத கயன்ன ரபன் பொடிய நத கரலா சரசவி மௌபாத வந்திமி வீணாவே தத்தக் வேலா அதபத்தி எங் கத்தர கமி அடவிய வித பெல்மஹிலா கந்த சுரிந்துகே பாத வந்திமி மொனர பிஹாட்டு வாக்வேலா சபமெத உன் தேவி அண்டத் விஷ்ணு தேவிந்து ராஜேக்வேலா ஒபட கரமி உபஹாரய சங்கக நாதயாக்வேலா மென சுலன்ற சிரிபத பாத பத்ம கோயும் கலா சமன் சுரிந்து பாத வந்திமி மமதல ஹஸ்தி எக்வேலா தரு அஹசெட்ட சந்தக் வகே கணபதி தேவி நுவன கலா கரு கணபதி தேவி பா நமதிமி பஹனக் புததீலா சத்ஹட கருணா வெங்கல மட கரவி வபுராலா சத்பத் தினி மே நிவந்தி மிசலம்பக கிங்கினி வீலா எங்கர மிங் தனய சத்துட ருவனவயக் துலின்கலா லக்ஷ்மி உத்தும் தேவி வந்திமி மமரன் காசியக் வேலா அப்பஹட்ட உபகாரக்கல புதிலோவாக புது ஹிமி வெந்தலா உபஹாரய வெனவா நந்தவெமி பஹன் சிலக் வேலா அமமித் புது ஹிமி பாமுல மா கலுகல் உனொத் ஒன்னு மம சூதானமிங் ஹிந்திமி சம்புது கெட்டய மக் வின்னு சமி துட்ட மாதிவி கெவன துரா சுவந்தலமி
චන්දන කූරක් වීලා ඔබේ පායුග ළඟ දැවෙමි සමිදුනි ඔබ හට පුද කරනට මම මල් මිටවේ නම් නිමිකරදා සසර ගමන මලක් වෙන්න සූදානම් ඉක්බිති පෙර වූ පුවතක් ඔය හැම දෙනටම කියන්න ඔක්කම් පිටියේ සචින්තගෙන් බන පුවතක් අසන්න දැන් අපි සියලු දෙනාම් අසම්පදාන ජාතකයේ වර්තමාන කතාව ශ්‍රවණය කරමු. පෙරදඹ දිව වේලුවනේ බුදු හිමි වැඩ සිටි සමයේ හරවත් සිද්ධියක් උනාදම් සභා මණ්ඩපයේ සියලුම ආසා දුරු කර මුළු ලොව ගුණ පෑව ඉතා ගුණවත් හිමිවරු පිරිසක් මේ පිළිබඳ කරයි කතා. පෙර දඹදිව වේළුවනාරාමි ලෝතුරු බුදුපියාණන් වහන්සේ වැඩවාසය කරන කාලි දහම් සභා මණ්ඩපයට රැස්වුන භික්ෂුන් වහන්සේලා පිරිසක් කතිකාවතක් කරනවා මෙහෙම. ඇවැත්නි පින් බරෙන්ුණ බැලුවොත් මේ ලොව ගැන දේව දත්ත හඳුනාගෙන නොමැත තවම කළ ගුණ සෑසිපියා තුන් ලොව ජීවත් සුමගට එව දෙවුදත් තිලු වග පියාට සතුරුකම් කරයි තව දස පාරමිතා පිරු කහචීවරයක් දැරු දහම් සබා මණ්ඩපයට බුදු හිමි වඩිනවා ගරු දීමට සදහම් රසේ වඩවා අමමෙත් රසේ සම්බුදු හිමි විමසනවා නියමිත කරුණක් මෙසේ දේවදත්ත හාමුදුරුවන්ගේ කෙළගුණ නොසැලකීමේ දුර්ගුණය ගැන කතා කරනවා. දැම් බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කළා. පින්වත් මහණෙනි මා කියනා දේ ගැන බිඳුවක් විමසන්නේ දැන් මා එන විට සාකච්ඡා කළ විස්තර මට පවසන්න පව් කරමින් මේ සසර පුරාවට ගත කරමින් මහා කරුම දෙව්දත්තුගේ කළ ගුණ නොමදත් පිළි බඳවයි මී ඇමැතිම දහමෙහි හැසිරෙන විට කිසි කෙනෙකුට නැ ජීවිතයට බාද මහණෙනි ඔහු මීටත් පෙර කළ ගුණ දන්නේ නැත වැටහේද මෙම විස්තර ඇතුළත් හොඳ පෙර වූ පුවතක් ඇත හරි වටිනා අමමෙත් සමිදුට එබන කියන්නට හැමගෙන් ඇරයුම ලැබුණා දැන් බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනිමා වඩින විට මොනවද සාකච්ඡා කළේ අන්න භික්ෂුන් වහන්සේලා කියනවා
දෙව්දතුන්ගේ කළගුණ නොසැලකීමේ දුර්ගුණය ගැන කතා කළා. බුදුහිමි කිවිමසනවා, මහණින් ඔහු මීට පෙරත් එසීම. දැන් භික්ෂූන් වහන්සේලා ආරාධනා කරනවා එම කතාපුවත දේශනා කරන්නට. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අසම්පදාන ජාතකයේ දේශනා කරනවා මෙහිම. රදඹ දිව මගද රටේ රජගහ පුරවැර පින්වත කරමින් පින් මගද නිරිඳු උසුලෙන අතරේ තිරන් කොත බාධාවක් නැත යහපත උදෙසා හොඳ දීපයක් ය සාධාරණයම ඉටු උන එය මිහි බට සුර පුරක් ය පෙරදඹදිව මගධ රට රජගහ නුවර මගධ රජතුමා රාජ්‍ය පාලනය කරනවා. මගධ නිරිඳු රට කරවන අතරේ බුදු වෙන්නට කියලා පෙරුම් පුරන අප මහා බෝසත් ධනවත් වීලා බුදු පින්වත සිටුවරයෙක් වීලා ඇසූ විටත් සිත පහදන උත්තම ගතිගුණ පිරිනේක අසූ කෙලක් දන ඇති සිටුවරයගේ නාමය විය සංක පින්වතුනි නාමය විය සංක. ඒ කාලේ බෝධිසත්වයන් වහන්සේ ධනය සහිතව සංක නම් සිටුවරයෙක් ලෙස ඉපදුනා. පෙර බර නැස් පුරවරයෙත් එබඳුම වටිනා පරම්පරාගත ධනයක් සමගින් ඉන්නා බරණැස්පුර සිටුවරයා මම යැයි කියනා වරලත් පිළියනම් සිටු කෙනෙක් එහි උන්නා තිබේ ඇතිතෙක් ධනය ඔහුගේ නම විය පිළිය මගද රටේ සියලුම සම්පත් පිරිනේක නුගරුකවන් බලවත් වූ නමුත් අවංක යහපත සිතඟට අරගත් නොවෙමින් සෝක පිළිය සිටුගේ මිතුරෙකි අප සිටුතුමා සංක අපේ සිටුතුමා සංක මිතුරුකමකි අවංක. ඒ වගේම මගධ රට සංග සිටුතුමාට සමාන අසූ කෙලක් ධනී තියෙන පිළිය නම් සිටු කෙනෙක් බරණැස් නුවර ඉන්නවා. පිළිය සිටුතුමත් සංග සිටුතුමත් හොඳ මිත්‍රයි. මේ දෙදෙනාටම දියණියන් දෙදෙනෙකුත් ඉන්නවා. තත් පෙරමින් තුද දින සති මාස ගණන් යන්නේ පත් වෙයි මේ වැනි දුකකට පිළිය දුගී වෙන්නේ ධනය විනාශ වී ගියා සිටුතුමාගේ පිළිය සුවය තිබුණු විශාල සිටු මැදුරද අන් සතුය. මෙහෙම කාලයක් යනකොට පිළිය සිටුතුමා දුප්පත් වුණා පින්වතුනි. ඇතිවි දුක් කරදර සහහානි ඉතින් ආඩයි ඔහුගේ පොඩි දෝනි ඉතින් ආඩයි ඔහුගේ පොඩි දෝනි දියණිය බිඳුවක් මෙගෙන අහන්න සියලුම ධනයෙන් ඉතා
පින්වත් ගති ඇති මිනිසෙකි සොඳුරු දැන් පිළිය සිටානන්ගේ දීනිය වැළපෙනවා ඔහු කියනවා දීනිය අනන්ටිපා අපි සංඝ සිටානන්ගේ පිහිටපතා යමු මගේ රතය කුත් නැතිව මැදපාන් ඉතා දුක් දෙනවා දුගී වෙච්ච පෙර සිටු තුම දියණිය සමගින් යනවා අපටත් මහ නරක කලකි උදා වෙලා තියෙන අනේ පොලවත් පා දෙක රිදවා මට ඔච්චම් කරනු දැනි භයංකාර වනගත පෙදෙසුත් ටික ටික පසු කරවා දියණිය හා පිළිය සිටානන් සිටු මැදුරට ආවා රථයක්වත් නැතිව වනාන්තර ආදිය පසු කරගෙන මේ දෙන්න සංඝ සිටානන්ගේ මැදුරට ආවා සිටු මැදුරේ ඇතුළට ඇවිදින් ඔහු වට පිට බැලුවා පටු අදහස් නැති සංඝ සිටුත් මේ දෙදෙනා වෙදුටුවා සතුටින් ඔහු පවසනවා ඔබ ඇතුළට එන්න ඇයි මගේ මිතුරානනෙ මෙහෙම ඔබ වෙරහැලි ඇඳලා දෙයනි මෙතරම් දුර ආවේ දෙපායත් ඉදිමීලා මේ දෙදෙනා දුටුව සංඝ සිටුතුමා විස්තර අහලා ධනිය දීමට සූදානම් වුණා. ඉමහත් ගුණ දරා හදවත මැද සාදේ සැමටම කියා දන් දී මේ ගුණය සොඳ අසූ කෙල්ලක ධනය කොටස් දෙකට බෙදේ පිළියට බුදෙනවා රන්වන් කාසි බැඳ තුටු කරවා පිළිය පෙර සිටු තුමා සිත මතු වූ විලස තම දෑතට සියා කත පිළියට හද තුටින් පාලා බැතින් මෙත දෙනවා වටින සංකගේ වාහන දෙරත ලැබුණු ධනය ආරක්සාවෙනු පිණිස සඳවට කරන ලද තරු පිරිවර විලස හද පමණක් නොවෙයි පිනවන ලද දෙයස එදවස ඔහුට දෙනවා සංකගේ පිරිස සංඝ සිටුතුමා අසූ කෙලක ධනය කොටස් දෙකකට බෙදලා හතලිස් කෙලක ධනයත් රථවාහනත් පිරිසෙන් අඩකුත් පිළිය සිටුතුමාට දෙනවා සංඝගේ ධනයෙන් සැමසෙප සදවා පිළිය සිටානන් පොහොසත් වූවා පිළිය සිටානන් පොහොසත් වූවා නැවතත්
tire navelese idiviye yali situ medure navelese idiviye yali situ medure sankaka dane labagat piliye situma nevatat pohosatuna Mimme sepela bemin kaaleye gatevi pasu keremin yaneva mame pereki situ vereya sankade den dupat veneva avesanai dukpat vi etnte labuna yamak ho hingemin kalai divi galewa gatte divi galewa gatte pere kalema gen hatelis kelekame danaye labuwe bevini barenes piliyage pihite patayami sada mituru damini sada mituru damini anna tavat kalayak gata wenakota Sangka situ tu mat dupat tu na, deng ohu ke deh ini at velepinam. Ohu kena wa, ma pere dana edun, pilihake bihita patah ya mukiela. Diye niye ambel mak langge na weta situ tu ma sangke. Piye na ke ne wa pilihake situ me durete dana tibu na nike. කල්තියාම දුගී වෙච්ච සංක සිටුතුමා දුටුවේ මුල අමතක වී විමසයි සංක නුඹ කුමට ආවේ පිළියෙන් එදා ඔයා දුගී උන ආකාරයට මිමා ධනය නැතිව දුගී උනා පිහිටක් ඉල්ලනවා තමා ye asamin piliye sitanan mihe karuveku kendeva siyemuwagin mihe karuwata meweni tam anadeneva den deeniya samaga baraneseta giye sanga situtuma deeniya nawatan polaka nather karala piliyage madurata aawa piliye kalaguna amataka karala ahana mokada oho vistare kiye පිලිය මෙහෙ කරුවෙකුට මෙහෙම කියනවා සංක සිටානන් දුන් අර ධනය අරන් පොහසත් උන පින්වත මේ පිලිය සිටානන් දන්නේ නැත කල ගුණ මෙහෙ කරුවට පවසනවා පිලිය සිටානන් මෙලෙසට එහෙන් ඇගිටි සහල් මිටක් අරන් වරින් එක අතකට සංක සිටුතුමාගේ නෙරිය මැදට සහල් මිට හලන්න ඉන්පසු සිටු පිළිය කියයි සංක ටිකක් මේ අහන්න මෙම ඇගිටි සහල් ටික නුඹ ලැබුම් පොලට අරන් යන්න මම පවසමි මෙය තම්බා කානවතත් එපා එන්න මෙයා පුදන ඇගිටි සහල් ගන්නවාද නැත්ද කියා සොයා මිතුරුකම සංකග යහපත් හිත දුවලා ගියා ඇගිටි සහල් මිට නොමගත් තොත් මිතු දම නැති වෙනව
ඇත්තේ ඇගිටි සහල් මිටක් කරන් ඇවිත් සංකගේ නරුපටට හලන්න. පිළිය සංකට කියනවා මේව කාලා ආයෙත් නංගෙන්ට එපා. සහල් නොගත්තොත් මිතුරුකම නැති වෙයි කියලා සහල් මිට අරගෙන එනවා. දියනිය යලින් හමු වෙට පාද තබා යන්නේ විට දුව ඉකි බින්ද හඬ නුපිනි සංක සිටුතුමා හට ඇගිටි සහල් මිටගෙන දියනිය හට පුද දෙන දැන් ඒමි වැනි කරුණක් පවසයි පෙර තතුගෙන හතලිස් කෙල දන්න පුදා සිත සනහන ලදිින් එදා ඇගිටි සහල් මිට කුමකෙට අරගෙන ආවද බදා ඇගිටි සහල් මිට කුමකෙට අරගෙන ආවද බදා සිටුතුමා යනකොට දියණිය අඬනවා. සිටුතුමා විස්තරේ කියව. ඈ අහනවා මොකට ඔය සහල් මිට අරගෙන ආවද? කෙසේ නමුත් මම මිතු දම වෙනසෙන හින්දා මෙසේ ඇගිටි සහල් මිට දෙගෙන පියමෙන්නා සහල් දෙගෙන පියමෙන්නා නමුත් එදා දියනිය නද කරවල පිනවා යමුද යන්නේ මට මෙහි ඉන්නට නම් බැරුවා මට ඉන්නට නම් බැරුවා දුවේ මගේ මිතුරුකම නැති වෙන හින්දායි මම සහල් අරන් ආවි දියනිය අඬ අඬා කියනවා අපි යමුද යන්න සිට්ටු වෙර යට පෙර කාලේ සැම දෙන නිති පෑවන්නේ ආලේ පිළියට දුන් තම පිරිසේ කෙනෙකුන් යනවා මහපාරේ උසස් නිලයකට පත් වීලා තිබුණා යැයි ඇත පහදාලා කවුරු අඬනවද කියලා විමසයි ඔහු චුට්ටක් සොයලා පෙර ස්වාමියා බව දැනගන්නේ වරෙනස වූවද අමතන්නේ මේ ලෙස දුක් විඳිමින් කොයි යන්නේ පින් බෙර ස්වාමිනේ මුව ඒ සිත් සනසන්නේ තමාට සැලකුව බව සිහිවි ඔහු මැදුරට ගෙන යන්නේ කන්නද බොන්නද ගෙන දෙනවා ස්වාමියා හට සලකනවා සිදු අයුක්තියට සාධාරණ කෙරුමට වෙනවා සිදු අයුක්තියට සාධාරණ ඉටු කෙරුමට වෙනවා සංඝ සිටුතුමා පිළියට ලබා දුන්න පිරිසෙන් කෙනෙක් උසස් නිලයකටපත් වෙලා ගෙදර යන විට අඬන සද්දයක් ඇහෙනවා අඬන්නේ කවුද කියලා බැලුවා සංකනම් පෙර ස්වාමියා බව දැනගෙන විස්තර අහලා ගෙදරට එක් කරගෙන යනවා කන්න බොන්න දීලා සංක සිටුතුමාට සාධාරණ ඉටු කරන්න විහසෙනවා මිහිමු රජගහ පුර සිට බරණැස් පුරයට ආ හැම අමතා අයුක්තියට එරෙහි වෙන්න මේ පිළිබඳ කරයි කතා මගද රටේ රජගහ පුර
සිට ආසියලුම පිරිස අගනුවරේ රජවාසල ළඟ රැස් කෙරෙනවා මෙලෙස උද්ඝෝෂණයක් කරනවා මහ නිරිඳුන්ටත් ඇහින්න පුද්ගලයන් හැම අමතා මහ රජු අහනවා මෙහිම රජුවන් නිමි මම බර නැස කියනු වැරදි කාරණාව ඍජුවම නියමිත දඬුවම් මෙමා ලබා දෙමි මනාව මම පෙර කී පුරුෂ තෙමේ එය නිරිඳුට පහදන්නේ එම විස්තර දැන මහරජු මේ දෙදෙනව කැඳවන්නේ ගිජු නොවෙමින් හදිස්සියට සංකසිටුතුමා අමතා රජුන් අහනව මොහු දුප්පත් වූ විට දුන් ධනය එදා සිත සතුටින් නිම කරන්න පිළියගෙන් හද තුලේ ගිනි හතලිස් කෙලෙමා සතු වූ ධනය දුනිමි රජතුමනි මහරජු ඒ සමගම පිළියටත් එදා අමතනවා මොහු ආවිට නුඹ දුන්නේ මොනවා දැයි විමසනවා පිළියට ලබා දුන්න මගධ රට ඉඳලා බරණැසට ආව සේවකයන්ට මේ දන්නලා රජවාසල ඉදිරියේ උද්ඝෝෂණයක් කරනවා රජතුමා විස්තරය අහන අර පුරුෂයා රජතුමාට තතු පහදලා දුන්න රජතුමා දෙන්නෝම කැඳවෙලා සංඝ සිටුතුමාගෙන් අහනවා පිළිය දුප්පත් වූ විට ඔබ මොනවද දුන්නේ සංඝ කියනවා 40 කෙලක ධනයත් පිරිසත් දුන්නා රජතුමා අහනවා පිළිය ඔබ මොහුට මොනවද දුන්නේ ලෙසින් පිළි තුරක් දෙන්නට බැරිව පිළියද ලත වුණා ඒ විටම මහරජුට මේවැනි නියම තොරතුරු වැටහුණා ඇගිටි සහලුත් ටිකක් දුන්නා කියාරන් තිය ඇතේ මගින් මගෙටම නිරිඳු බනිනවා කේන්තිය හින්දා හිතේ එලෙස මහරජු පිළිය හට අව මන් කරන්නට සැරසුනා පිළියට උත්තර දෙන්නට බෑ රජතුමා පිළියට අවමං කරලා කියනවා සියලුම ධනය සංඝ සිටුතුමාට දෙන්න ඕන සංඝ සිටුතුමා මෙහෙම කියනවා මහා නිරිඳුනි බිඳුවක් මේ ගැන විමසන්න කහවනු අන් සතු මට ඕනේ නෑ ඔන්න කහවනු අන් සතු මට ඕනේ නෑ ඔන්න නිරිඳුනි මා කලින් දුන්න 40 කෙලක හරියට වස්තුව ලැබුණොත් සතුට කි ඒක හරියට වස්තුව ලැබුණොත් සතුට කි ඒක මගේ මැදුර වැඩ කටයුතු කරගනු පිණිස අගෙන් ඇතිව මට යලි දෙනවද මගේ පිරිස අගෙන් ඇතිව මට යලි දෙනු මැන මගේ පිරිස
හතලිස් කෙල දනය සමග පිරිවර සේනා සිත සතුටින් ඔහු යලි රජ ගහපුර එන්නා සිත සතුටින් ඔහු යලි රජ ගහපුර එන්නා රජතුමනි මට අනුන්ගේ ධනය ඕනේ නැ මා කලින් දුන් ධනේ සහ පිරිසත් රතවාහනත් ලැබුණොත් ඇති රජතුමා ඒ සියල්ලම ලබා දී ඔහු මගධ රටට ඇවීමට සහය ලබා දුන්නා සංකේ සිටානන් පෙර වස්තුවගෙන පින්බර යලිත් මැදුර ඉදි කෙරුවා දුරු කරේ දා කරේ දෙරේ දුරු කරේ දා කරේ දෙරේ ගත වී දින තත් පෙර නොම වී යලි කරේ දෙරේ මිනිස් ලොවෙන් චුත වේ ගියා හොඳ හැටි පින්දම් කරේ හොඳ හැටි පින්දම් කරේ යලිත් මැදුර සදවලා පින්දහම් කොට ආයුෂ කෙලවරව ගොස් ඔහු මිනිස් ලොවින් චුතව ගියා පින්වතුනි දැන් අපි බලමු මෙම ජාතක කතාවේ බුද්ධ පිරිස කවුද කියලා පින්දම් නොකරම එදවස පිළිය නමින් උපන් එපුර රන් තලියට වෛර බැන්ද දේවදත්ත ඉස්තවීර හතලිස් කෙල දනයත් ලැබ අවගුණ පෑවා නොවේද හිතන්න මහණෙනි ඒ අය දැන් කළ ගුණ දන්නවාද මිනිසත් කම සහ ගුණවත් කම සහ දනයෙන් පොහොසත් සංක නමින් ඉපදෙන්නේ මතු බුදු උන අප බෝසත් එදා පිළිය වෙලා ඉපදුනි මේ දේවදත්ත සංකවී උපන්නි බුදු වූ මම වේයයි කියා බුදුහිමි කතාව අවසාන කළා කරපු දේට නොසලකන්න කිසි දින වෙනු එපා පුරුදු බරණැස පිළියට වූ දේවෙනවා දැනගනිමු මිතුරු සබැමැද වූකමක් නැතිය මිනිසත් කම පෙරට ගන්න ඔබ වැමිය ගියත් කම් නැත කළ ගුණ සලකලා යන්න මෙමාගෙන කතා පුවත දහම් විරිඳු නිම වෙනවා සැමා මෙලොවේ වසන සියලු දෙවියන්ටත් පින් දෙනවා පෙරදිග ධාන්‍යාගාරය මාගේ මෙරට දෙවටිනා කරනා ලෝකය පාලන සියලු දෙවියෝ රැක දේවා ඇඟලේ කිරි කර පොවමින් වින්දට හැම දුක් අපමෙන අගරජිනකි මට අම්මා සැනැසෙයි බුදු හිමි පාමුල රජ කෙනෙක්ය මගේ ලොවේ පියතුමාගේ ගුණ කඳ මට අජරාමර සුවය ලබත්වා පියතුමා මතු දවසක විරිඳු කියා මා යහමග කෙට යන හැටි නම් දැක්කා සියලු දෙවියෝ රැක දේවා මගේ සුපේසලා අක්කා අමා පුත්ද දහම දන්න බොදු පින් වෙතුනි අහන්න මෙමාගේ තුව විරිඳු බණෙහි වැරදි ඇතොත් සමාවෙන්න මිය ගිය නෑදෑන් හිත මිතුරන්ටත් පින් අත් වේවා සියලු දෙනා නිවන් දකිමු මෙත් සම්බුදු හිමි ගාවා නිමා නොවෙන බණ කැටි කර පෙව්වෙමි තාලෙන් තාලේ මෙමා
අචින්ත නැවත දිනක හමු වෙමු විරිඳු සුරල් අහගමු සැමටම දෙවිරක වරණයි අලි දිනයක හමු වෙමු සැමටම තිසරණ සරණයි වෙන දිනයක හමු වෙමු සියලු දෙනාම කළගුණ සලකන්න පුරුදුවෙන්ට හොඳයි මා ඒ ගායනා කළේ අසම්පදාන ජාතකේ ඒ ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් පුරාණ දෙමටමල් විහාරස්ථානයේ පුඤ්ඤානන්ද පොඩි හාමුදුරුවන්ට මා හැදු වැඩු මව්පියන්ටත් ආදරණීය මගේ සුපේසලා අක්කාටත් යුනිතාද සිල්වා මගේ මිත්තණියටත් මට කවි අත්පොත් ලැබූ වසන්තා ඉහළමුල්ල ගුරුමෑණියන්ටත් දහම් විරඳු ගායනා කිරීමට ශිල්ප ලබා දුන් ගිරාන්තුරු කෝට්ටේ සුරංගයාපා කිවිඳුන්ටත් උල්කන්දේ ප්‍රේමදාස් කිවිඳුන්ටත් ස්වර්ණ මදුරාගේ ශබ්දාගාරයේ අධිපති නලියන් සංජය මෙතිදුන්ටත් කොටියාගල සෙනෙවි කිවිඳුන්ටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රටවැසියන්ටත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබීම සම්මා සම්බුදු සරණ දෙවිරක වර්ණ අත්පත් වීම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදින නුවරක ඉපදෙන්ට ලැබීවා. එවිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සුනිමල හිමිරි සුමීරි ශ්‍රී මధుර මනෝහර සද්ධර්මයේ ශ්‍රවණය කරගන්ට ලැබීමෙන් පරම සුන්දර වූ අති රමණීය අජරාමර සංඛ්‍යාත අමා මහ නිවණින් සැනසීම ලැබේවා කියා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු. සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි.